බද්ධකරත්න සූත්‍රයේ මජ්ජිම නිකාය පළවෙනි කොටසේ තුන්සි අනු අට වෙන පිටුවේ බුද්ධජන්ත්‍රපිටක බද්ධක රත්න උත්තරීතර හොද කලා මෙතනද අපි ඔබට යමක් මුලිම කියන්න ඕනි මේ බද්ධක රත්න සූත්‍රයේ පෙන්නන කාරණාවඒවනැත්තම් උත්තරීතර හුද කලාව කුමක්ද මේ හුද කලාව අපේ හිත හුද කලාවට යනවා කියන්නේ කිසිවකට ඇලෙන්නේ ගැටන්නේ න ඇති හුද කලා ස්වභාවේකට මෙහිත පත්වනවා කියන එක මෙතන ද අපි අවධානය අමකරන්නවුන් කාරමයක් තියෙනවා මේක බධ්ධකරත්ම සූත්‍රයට සීමකූවක්ම නොහිේ ට මේ ධර්මය සම්පූර්ණයෙන්ම යම්කිසි අවබෝධයක් මනාොට දැල්පිලා මනාකොට අවබෝධය වඋනහමයි කාරණ වැටෙන්නේ. ඔබ දන්නවාම මජ්්‍ය සූත්‍රය ගත්තත් බුදුන්හන්සේ පෙන්නවා යෝබන්තය විදිිත්වාන මජ්‍යයේ මන්තා නලිප්‍රති තම්රුහි මහා පෝෂෂයද සිම්බිනිිත් ජිගා කියලා. ය උබන්ත දෙක යෝ බන්තය විදිිත්වවාන මජ්‍ය මන්තතා නලිපති මැද නවලේ නැති කියෙන. හාපුරුෂ අන්ෝ මහා පුරෂයක කියෙන ේද සිම්බනි මචජගම් මැද ගැටගහෙන් සිම්බනි වෙන්න ඇති කෙනා අන මජ්්‍යයේ පෙන්න්නනවා මජ්‍යයේ ඥානන් කියන තැන පෙනවා මහාපුරුෂය මැද දකින කියෙනා කොමක්ද මේ කතා කරන මැද මේ මුළු ධර්මස්කන්දයේ තුළම ඔබට දකින ලැබෙනවා මුළු පටි්ච සවපාදය තුළම ඔබට දකින්න ලැබෙනවා යම් කාරණයක් ඒ ඉතාම වැදගත් බුදුන් වහන්සේ වරක දේශනා කරනවා. මහනනි උදෑසන හිමිදිරි පාන්දර තනාග දියවිිදක දේදුන්නක් යමික් දකීද. ඒ ඊටම අදාලෝ සියුම් කෝණයකින් දැක යුතුවෙනව මහනෙන. මෙනවේ කාරණයේ පෝඩක් බලන්න. බුදුන් වහන්සේ කේනවා අපිට ඕන ඕන විදිට ඕනඕන කෝනෙන් දැක්ක කියලා අපි නිහන් දකින නෑ. නිවන් මගටම සුවිශේෂී වූ සසිියුම් කෝනයකින්ගේ දැක්කොත් යමෙක් ඔහු නිවන් මග සාක්ෂාත් කරගන්නවා මොකද මේ සියුම් කෝනේ එය අපි ඔබට පවසන්නේ බුදුන් වහන්සේ මේ සිතින් මිදෙන මගක් ලෝකෙට හෙළි කරන්නේ ඔබේ දුකතියෙන්නේ ඔබ සිතුවිල්ලේ ඔබ සිතිනු ඉදුක්කෙදින්නේ බාහිර හිතෙන් හදාගත්තදේ බාහිර තියෙනවා කියලා ැමුති ප්‍රඥ්‍ය්ති ාහිතර ගැට ගහලා ඔබ හිතාන්න බාහිර බඩුමුට්ටවලින් සැපේ නවා කියලා නැහැ. ලස්සන තියෙන්නේ බාහිරද නැහැ. ඔබේ හිතේ තියන කෙලඉසයන්. ලස්සන කැත බාහිර තියෙනවාද. බඩුමුට්ටු කියවාද එහම හැමෝටම එකමදේ ලස්සන වෙන්න ඕනි එහම වෙන්නේ නෑ. හැමෝම එකමද කැමති වෙන්න ඕනි එහම වෙන්නත් නෑ. මන්ගේ හිතේ තියන ලේෂ සවභාවන් තුළයි මේ කැමැත්තාක මැත්ත තියන්නේ. එහෙමන අපේ සිතුවිලිවල තියෙන්නේ බාහිරණමි අප සිතින් මිදන මගකයි එහෙන දුක තියෙන්නේ අපි දුකින් මිදන මඟවෙන්නේ සිතින් මිදන මඟයි එ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ දුකම් මිදන මඟක් එ දුකින් මිදන මග සිතේ සත්‍ය දකින කියෙනා සිතේ සත්‍යය දැකලා ඒ අවබෝධවෙලා සිතේ සත්‍ය දකින කෙන සිත සත්්‍ය කර ගනි නෑ. එම සිතින් මිද දුකින් මිදෙන කෙනා වෙන්නේ. ඔබ බලන්න ඔබ වෙහෙසට පත්වෙන්නේ සමහට හිතේ තියෙන යම් කිසි දෙයක් ස්ට නොවනාම දුක ඇතිවෙනවා. ඉතින් ඔබේ සිත ඔබට දුකගේෙනවා. මං මෙච්චර මහන්සුවන මං මෙහෙම කර නමුත් බලන්න මට අන්තටම සලකපු ඇයට බලන්න ගොහය අය දුක්වෙ ඒම කියලා. සිත ගැනයි කතා කරන්නේ බලාන මංයාට මෙහෙම කරා මෙහෙම කරා බලාන අධයා දැන්යා නැහැනේ බලා අපි මැරුණු කෙනෙක් ගක්ක අඩන්නේ අපි සිතතේ තියෙන දේ අපි හිතින් අල්ල ගෙන දුක්කින් දින්නේ මේක හොඳින් වුවනින් දකින්න ඕොන තනක් මෙ කියන්නේ දකිනකෝනේ නිවන් මග සිතින් මේ දෙන මගක් හැබැ මේ සිත දැන් එෙන අරමුණ නේද මේ සිත කියන්නේ ඔබට දැ සිතක් එනවා සබ්දයක් ඇහෙනවා ඔබ හඳු නැනවා ලේනෙ කැ ගන් සබ් දෙයක් ඒ ඔබ හඳු නන්නේ ඒ සිත තමයි එ ලේනගේ සබ්දේ ලේනවෙනයි සබ්දයි ඒ දකින දැකීම පමණයි මේ එක දකින කෙනෙක් හදාගන්නවා එක දෘෂ්ටයක් නමුත් මෙතනෑ අපි සිත ඇතුලේ හදාගත්ත ලේනෙක් කියන සම්මුති ප්‍රඥ්ඥපතිය බායිරට ගැටගාලාඒ බාර හැඩ තලයෙන් පෙන්න්නනොවා අන්න අතනින් තමයි මට ඒ සබ්ද්‍යාවේ අන්නර කෙනාගේ අන්න ලේනා. එ ලේනගෙන් තමයි මේ සද්‍යාවේ. අන හැම දේම අපි ගැට ගහනවා අපිට ම් එන හැම අරමුණක්ම අපි බාහිරී බලනවා එක උපාධන කරගන්නවා කියන්නේ. දැ පේකතාවේ සිවුම්මකාරණාව ඊටත් සයුම්. ඊට ැඩි පොඩ්ඩක් ඔබ ගැම්රට ඇන්න දැන් ඔබට එක සිතක් පාල වෙන දැ ලේනෙක්කෑ ගහනවා ඒගවට ඔබට තව සිතක් පාල වෙනවා. ඔබට ලස්සන කුරුලෙක් පේනවා. දැ මේ ඒ සිතට දකිනකොට අපිට එක මෝතක අරමුණුවෙන් එක සිතයි. එක ඔබ චිත්තානු පස්සන වඩිනකොට මොට ඔබට අසන්න ලැබුණ චිත්තා අනු පස්සන සිත හැදෙනට මනාකොට පෙන්න්නවා එද ඔබ දකිනවා මේ ආහිතන එකක් එකයි එක මොහොතකද එකයි අපිට අරමුණවෙන්නේ. අ ඔබ දැන් මේ මොහතේ ඔබට අරමුණුවයෙන සිත තවයි ේනාග කෑගහනක ඊගා මොතය බට අර්මණ සිත කුරුලෙක් පේන එක. මේ වේගවත්ව මේ විදිර සිත් පරම් පරාවක් ගලනවා. හැබැයි මේ සිතන මේ අරසිත සිද්ධ එකක් මෙතන එතකට මේ සබ්ද සිත අරරුවර්ණ සිත. එතට සබ්ද සිතේ ඇති වෙලා නැතිවෙලා වර්ණ සිත ඇතිවෙන්නේ. අවත්තා සම්බූත උත්තාහනම් භවිස්්ති පෙර නොතිබීම මටගත්තා ඉතුරු නැතිවම නිරුද්ධ වුණ හේතු යෙනකොට මේ සිතාහට ගන්නේ හේතු නැතිවෙන කොට නැතිවෙන. ඊගව සිතත් එහෙමයි හේතුන් පටි්ච සම්බූතාතුජ නිරුද්ජති. දැම් මේ සිද්ධකක් ගැනයි කතා කරන්නේ. දැන් එතවට සිතින්ම දෙන මග නිවන්දකින මග හැබැයි. ඒක සිතා කපිද නිරුද්ධ වෙන. ඒගා විතර සම්බන්ධයක් නෑ ඒ සිතත් අපපද නිරුද්ධ වෙනවා. ඊගවසිතට සම්බන්ධයක් නෑ මේ විදිහට පොත දකින හිතන මේ බිත්තිය දකින්නේ බිත්තිය දකින හිතන මලදකින්නේ මලදකින හිතන පුටහ දකින්නේ පුටුව දකින්න හිතන මේ පොළව දකින්නේ අපි මේ හිදී උදාහරණයක් ගත්ත සිත්වලක් පෙන්වා. දැන් ඔබ මේ සිද් දෙකක් අතරට මේ ලඟට ෙමුම මේ කතාවේ. එක සිතක් දකිමු. අන්න ඔබට බද්ධය කරත්න සූත්‍රය පෙනෙන කාරණාව ස් මතු වෙනවා.ඒ විතරක්න මේ මජි සූත්‍රයත් වෙනවා. ඒ විතරක්න මේ සියලු සූත්‍ර මෙතට ගැලපෙනවා. පටිච්ච සංපාද විහරණයේ මෝබට ගැලපෙනවා. දකින්න සිද් දෙකක් අතර ඒ සිද් දෙකම තමයි ඉගවසිතට එන්නේ. මේ සිත අපපද නිරුද්ධල හිගවසිත. සිත ඉපත ොද්දල ඒගවසිත ද මේ සිතහටගන්නේ පොත කියන්නේ අතිස සම්මුති ප්‍ර්ඥප්ති ඊගවස්සිතාට ගැන්න බිත්තිය කියන්නේ අතිසම්මුති ප්‍රඥ්ඥ්ති ද නිවාීහිතට අයිති ද වර්තමාන ද පොත ද කියන හිත ඒ අතිතෙර යනම් මො දෙක අතිය සම්මුති ඉගවට බිත්තිය දක්කි නත ඒ මොතේෙදී අනාගත සිත තොට එක ඉපදිල නෑ ඇතොට ඒකතාම හටගත්ත නැති සිත අනාගත සිත මේ අතීත සිත පොත දකින ත හැබ දැන් අනාගත සිත දැම් බිත්තිය දකිනකොටම අරමුණ එනකොටම එ හොට ඒ අතීත සිත බවට පත්වෙනවා ඇඒක බිත්තිය කියනත් අතිත සමුතිය. ද වර්තමානකෝ මෙෙන මේක තමයි උත්තරීතර හුද කලාව ඔබට දැනෙනවා. මේ සිත ඔබ ප්‍රායෝගිකව ඔබ ඔබේ සිතම් වි දෙෙන මඟ මේ තියෙන්නේ. මේ සිත හරිට අවබෝධ කලොත් පොත කියල දෙයක් හම්බවෙනිිනෑ. ාහිර හැඩ තලේ පොත් කියල දේවල් නෑ හතරමාබුත කියන්නේ නෑ මම පොත කියලා අපි රතවා බොත පේනෙත් නෑ දකි හැකියකුත් නෑ අපි ඉන්ද්‍රීවට ගෝචර නෑ බලන්න දැන් ඊගාවට අප සිත දැම් අජ්‍යත බහිද්‍ය කියන අන්ත දෙක ඔබට මේ එක සිතේ පේනෝ බාහිර බහිද්ධ අභ්‍යන්තර අජ්‍යත්තා දොට මේ කොන් දෙකක් පේ නවා බාහිර අපි පේන එකද පොත නෑ පොත කියන අපි හදා ගත්ය එක එන අජ්‍යත්ත හදාගත්තයකද එතන පොතක් නෑ අන්න මෙ පොත කියන සිත පනවන්න තැනක් නෑ මේක ඉතාම සියුම් කාරණාවක්. හැබැ මහා නුවනකින් දකින්න ඕන. දැන් එතකට පොතක්කම්බුවෙන්නේ අන්න සිත අනිමිත්ත අනිමිත්ත වෙනවා. අන්න චතුපාත ඥානෙ චෘති උපත්තිය මෙතර පේනවා. හටගැන නිරුත්ත වෙනවා. උදේවය ඥානය මෙතන පේනවා. උදේ හටගත් අපොත ඒ සත්්‍ය දකිනකොට බයඥානයනවා අනු භයඥානයනවා බතු පට්ට අඥානයනවා මෙ මේක සිතය මේ කතාව දකින්න දැ ඔබ බලන්න දැන් ඊගවමෝත ඊගාව සිත එනකොට අනාගත සිතක් අපට හම් වෙන්නේ දැම් බලන්න බධි කරත්න සූත්‍රයේ මෙෙන මෙතැන පෙන්න්නන ඔබොහොම සියුම් තැනක් දැ මේ සිතත් අතීතේ ඊගව සිත අනාගත සිතත් අතීතේ එතකට ඒ මෝතති මේ සිත අතීතයට ගීල්ල හැබයි අනාග සිත තාම ඇවිල නෑ නමුත් ඒ සිතත් තාම හටගත්ත නැති වුනත් ඒ සිතාම හටගෙන නැහැ අපි හමිතමු එතුොට මේ සිතතාම අතීත සිත ඊගව සිතතාම ඇවිල නැද වර්තමාන කෝමත් පොත දකින හිත වර්තමානයක්ට මේක අතීතයක් වෙන ගොද අති සම්මුති නිසා තර අනාගත සිත බිත්‍යය දැ සිතතාම ඇවිල්ලත් නෑ ද වර්තමානයක් පණවනවනම් පැනවෙන්නේ මේ පොත්ත දකිෙන හිතයි බිත්තිය දකිෙන සිතයි අතරටයි. නමුත් එතන අතර සිතක් නෑ. හොඳට බලන්න සිතක් වෙද තියන්නේ. පණවන්න බෑ අන්න බුදුන් වහන්සේ පෙන්නෙනවා උපපාද ප්ඥායිති වයෝ පන්ඥායිති තිත් අන්න තත්තම් ප්ඥායති තියක් පණවන්න බෑ අන්න තත්ත්වත් තියෙනවා. හටගෙන්ින් විරුද්ධ වෙන තත්වය තුළන්නේ අන්න ස්භවර පත්වීමත් තියෙන. ඉතික් ස්තිරත්වයක් පණවන්න බෑ. දැ ඔබ මේ ධර්මය තුළ ්‍රායුකව මේ සිත දැක්කලාමිදෙන නිවන්මගේ ප්‍රතිපදාවක පුහුණ වෙන කෙනෙක් නම් ඔබ එක සිතක් දකින්න නිවැරැදිව. ඒ සිත හොඳින් දකින්න. ඒ දකිනකොට බ ඔබට පෙනේ මේ වර්තමානයක් නැහැ. අනු මෙතන අනිදස්සන වි්ඥානය අනිදස්සන වෙන මෙතන පොත කියන විඤ්ඥානයක් බාහිට පතිත වෙන්නේ. ඒ සත්‍යය දකිනකොට බාරම්භ වෙන්නේ සිතෙත් පොතක් නෑ එතොට විඤ්‍යාන අපපටිත්්‍යත වෙනවා. බහිට පතිත වෙන්න එක සිතෙත් ඔබ මිදෙනවා. ඒ විතරක් නෙමේ දැ මේ හටගත්ත සිතත් අම්බුවෙන්න්න ඇතිකොට එතන අනිමිත්ත වෙනවා. නිමිත්ක් කම්බුුවෙන්න්නේ මේ විදියට අනිමිත සමාධයක් ඔබට උපදිනවා. හැම සිතක් මඔවුත් ඔබ දකිනාලං අනිමිත සමාධයක් ඔබට උපදිනවා. බලන මෙතන තියෙන සු්ඥතාවයක් තියෙනවා. මෙ සිත පනවන්න බෑ. සිත මෙතන අවබෝධඥාණයක් තියනෙ සංගිතය නිබ්්‍යිතයි අවෝධය නිවන් දකිනි මහා ප්‍රජ්ඥාවටයි මේ කස්සු වෙන්නේ. මෙත රඔබට කරන්න දෙයක් නෙමේ තියනෙ මෙතන ප්‍රතිපදාව තියෙනවා. ඇයි එන සිත දකින්න නුවනයි සිහි යෝනි. එතන ප්‍රතිපදාව තුළ ඔබට මහා ප්‍රජ්ඥ්‍යාවඋපදිනවා. මහා ප්‍රජ්ඥාවකින් ඔබ නුවන වැඩෙනවා. ඔබ මහා නුවනකින් මේ දකිින් නොනසිම් මහා ඥානයකටහෙන සියුම් කාරණයක්. තුළ ගැබ්බෙ තයෙන්නේ පරම සත්‍යයි මහා ප්‍රාඥාවටයි මේ අසුවන්නේ මේ වෙනුවෙන් තමයි අපි සමතය වඩල සිත විසරෙන එක අපි සම විසණ හිතර දකින්න බෑ එක නිසා අපිහි සමතය වඩනවා අපිට පසි විදසුන් නුවනින් දකින්න මෙන්න මේ සිත සිත විනිවිද දකිනවා එහෙන ඔබට පේෙන් නෝනිමේ සියුම් කාරණාව අතිශ්‍යයින් ගැම්ඹුරුීමේ කාරණ මහා නුවනකට හසු වෙන්නේ ඉටතා හාම සවුම දකිින් ඕනි. එතුවට මේ මොහොතේ ඔබ සු්ඥතාවය හඳුන ගන්න ඕනි සුං්‍යතාවය කියන්නේ සිත්ත පනවෙන්නේ නෑ. සිත සුංඥ වෙනවා. අතවට මෙතන අනිමිත්ත සුඥත අප්‍රණීත ජේත විමුක්තියක්කයනවක්කෝම ඔබ ඇලෙන්න්න ැටෙන්නේ නිමිත්ක් නැව. අන අප්‍රණීතයි මෙතන අප්‍රණීතයි කියන්නේ ඇලිනෙ ගැටන ස්්‍රභාවයක් නෑ. මෙතැන සුඥතාවයක්ත්තිය නොය. එ සුඥතාවේ ඔබට හමුුවන බද්ධිය කරත්න කියන්නේ. උත්තරීතර හුද කලාව කියන්නේ. මේ සිතේ සත්ත්‍යය දකිනකොට ඇලෙන්නේ ගැටනෙ නැති හුදකලාවකට සිත පත් වෙනවා. එ සුඥතාවේ තමයි මේ පෙන්න්නන්නේ. එක රත්නයක්. ඒකෝ! හුදකලාවේ රත්නයක්, මෙ සිත හුද කලාවෙනවා. මෙ සිතර තැනක් හම්වෙනෙනෑ. මේ සිත අන්තවලින් මිද දෙෙනවා. අ මජ්ජයේ මැද්්‍යයේ මධ්‍ය ප්‍රතිපදාවුවන මෙතන. ඒකයි මෙතන මජ්‍යයේ සූත්‍රය ගන්නේ යෝ උබන්තය විදිත්වාන කියලා අන් උබ අන්ත දෙකින් මීදිලා යෝ උබන්තය විදිත්වන මජ්්‍යයේ මැද දකින මන්තා නලිප්පති එතන ඇලෙන්නනෑ තම්බ්‍රවි මහාපුරුෂෝ දකින කෙනා මහාපොරුෂය සේදසිම්බි මජ්‍යක ඒ මැද ගැටගැහන්නේනෑ මේ මෙතන. අන්න අජ්‍යත්ත බහිද්දකින කොන් දෙක අතර මැද දකිනවා. එක සිත පණවන්න බෑ අනිමිත්ත වෙනවා. ඒ සිතත් හටගන්න තැනම ඒ සිත සත්‍ය දකිනවා. දෙයින් මොහොත ඔබ සිතම් මි දෙෙනවා. ඉතරක්්‍ර මේ ඊගාව සිත තාම ඇවිල්ල නෑ. හැබයි ඒ සිතත් පණවන්න බෑ. හටගන්න ැන ඔබට වාර්තමාානයක් හම්බුවෙෙනෙ නෑ. හැබැ මේ හුද කලාව මෙ තැන උත්ත රිතර හුද කලාව තුළ ඒ සුඥතාවය තුළ බ ඔබ කිසි දෙකට ඇලෙන්න්න ගැටෙන්නේ නැති ය අනිමිත්ත සමාධිය තුළ වසාන්ත සුවයකට පත්වෙනවා. එකට හේතුව ඔබේ සිතෙන් ඔබ මිදනවා. සිතමායි ඔබට බරක් දෙන්නේ සිතමායි ඔබට ඇලෙන්න්න ගැටන හේතුවෙන්නේ. ඔබ මෙතන උපාධානය වෙන්නේ නෑ. බහිරා අල්ල ගන්න හම්වෙෙන නෑ අනු උපාධන මිදෙන සීලයක් මේ සිත දකින කෙනාට හම්බේෙනවා. ඔබ කළයුත්තෙ කුමක්ද සිත දකිනවා එ සිත දකිනකොට ඔබේ සිතේ මිදෙනමා ප්‍රඥා උපදිනවා. ප්‍රඥ්ඥාභාවය තබ්බ විඤ්ඥානම් පරිින්්ඥයයක් වි්ඥානයේ පරිඥ්ඥයින් අවබෝධ වෙන්නේ මහා ප්‍රඥ්ඥාවේ විඤ්ඥානය අනිත්‍ය දකින එකයි මෙතන සිද්ධුවවෙ ඇතරම මේ සිත මේ සිතේ අනිත්‍ය දකිනවා කියන එක කොයි තරම් සියුම්කාරණයයක්ද ඔබට දැන්ගේ වැටහෙනවා. අද්දිකරත් සූත්‍රය තුළ පෙන්නන උත්තරීතර හුද කලාවට කිසිදේකට නොවැලි වාසය කරන්නේ. ඒ සාන්ත සුවයට පත්වෙන්නේ. ඒතන්සාහන්තන් ඒතන් ප්‍රනීතන් යදිද සබ්බ සංකාර සමතු වූ සියලු සිතුවිලි සමතය වෙනවා. මෙම දකිනකට අන අනිමිත්ත සමාධයතුල මේ සියල්ල සිද්වවෙට. හැම සූත්‍රයක්ම ගැල පෙනනෝමතරන. ඔබ දකින්න එක්ෂනික සිතක්. එක්ෂනික සිතක මිදීමක් තමයි නිවන් මගතුල තියන්නේ. අධදක රසුත්‍ර එඇතන්ට ගන්න එද රොබට මේ සත්‍ය ධර්මය පේන ගන්නවා. අතීතන් නාත්වගම්ය නප පටික්කංකේ අනාගත මේ සිත ගිහිණිවරයි. නප පටිංකක්ේ අනාගස්ත ඇවිලනෑ. යදනීතම් පහි නන්තන් අප පච්චංච අනාගතන් අනාගස සිත පනවන්න බෑ යදනීතම් මේකත් දැන් ගෙවිලිවරයි. පච්චු පන්නංච යෝදම්මං. ත්‍ර විපස්සති පච්චුපපන්න මේ මොද හට ගැෙන නැති වෙන තැන ධර්මතාව තුළ තතාහත්‍ර විපස්සති එත්තන එතන දකින්න නොනි ධර්මතාව අසං හීරං අසංකුප්පං තං විද්වා මනු බ්‍රී ඒ තැන මෙන තැන දකින තැන එ නො නැත්තා ඇලනෙ නෑ නොසැලෙන සුළු ඒ විදර්ශන වඩෙනවා අසංහිීරං අසංකුප්පන් තං විද්වා මනුබෘහි අනේ නුවනැති කෙනමස් මෙත් තැන ඇලින්නේ ගැටෙනිනේ එතන විදර්ශනා වඩනවා. අජ්ජීව කිච්චන් ආතප්පං කෝ්ජඥා මරණන් සුචේ නහිනෝ සංගරන් තේන මහාසේනේන මච්චුතා. අදම කෙලෙස්ථවන වීරයේ වඩන්නා මරණය හෙටවේ දැයි නොදැනිමි. කෙලෙස්ථවන වීර්ය අද හදම ඇතිකරගෙන වඩන්න මරණය හෙටවේදැයි නොදනිමි. මාර සේනා සමඟ මිතුරු ගිය් සුම් නැත. අජ්ජේව කිං්චං ආථප්පං, කෝජඥ්ඥා මරණන් සුචේ මරණය හෙටවේදැයි කියන්න බෑ. නහි නෝ සංගරන් තේන මහාසනේන මච්චුතා. මාරය සමඟ ඔබට කිසිදු ගිවසුමක් නැති බව. නහී නෝ සංගරන් තේන මහා සනේන මච්චුතා. එවන් විහාරින් ආතප්පින් අහෝ රත්ත මතන්්ඥිතන් තම් මේ බද්ධයක රත්නා බිහි සන්තෝ ආචික්ක තේමුණේ. මේ බඳ විහරණ ඇති කෙලෙස් තවන වීර්ය ඇති දිවාරය විහසෙන එක්ෙන හුද කලාවෙෙහි ඇලුනේය මේඇයි හුද කලාවේ ඇලිනවා කියන කාරණාව බද්ධ කරත්න සුත්‍රය තුළ මනාකොටඔට දකින ලැබෙනවා බුදුන් වහන්සේ මනාකොට මෙතනද මෙ පෙන්නනවා මේ හුත්තර විතර හුද කලා කියන තැන මේ සිතුවිලි ගිනි ගන්න තැනකොහෙන් අපිට හුත කලාවත් තියෙන්නේ. සිතුවිලි අපිට වද දෙනවා. සිතුවිලි අපි ගිනි ගන්නවා. අපි ඒ සිතුවිලි ඔස්සේ අනවනක් ඒව තුළ රිංගනවනන් අපිට තිබෙනවාදඒ සිතුවිලලිං මේ මිද නැති හුද කලාවක් කම්බෙනවාද නැහැනේද. ඒම නම් සිතීම් මි දෙනම් තැනයි. උත්තරීතර හොද කලා හමුවන්නේ මෙ දකින්න මේ ධර්මය සම්පූර්ණයෙන්ම ඔබ හැම තැනින්ම මේ ගලපල බලා නෑම සූත්‍රයක්ම එක්ෂණික සිතක දකිනවනං කෙනෙක් සත්‍යය දකිනවනං ඒ කෙන සිතෙම් මිදෙනවා ඒ කෙන නිවන් මඟට ප්‍රවේශ වෙනවා ඔහු තමයි නිවනිින්ම සැනසීම ලබන අයක් වන්නේ ඔහු නිවනිින්ම සැනසීම ලබනවා ඔහු සිතින්ම් මි දෙෙනවා ඔඩ සිත සත්‍ය වෙන්නේ නෑ ඔබ බලන්න අනිච්චාවත සංකාර උපාදවයි දම්මින උපජිත්වවා නිරුද්ජන්ති තේසං උප සමෝසකෝ අනික්්චාවත සංකර සියලු සිතවි ජරිත උපදව උපාදවයි දම්මිනෝ හටගෙන නිරුද්ධන ධර්මතාවේ උපජිත්ව නිරුද්ජන්ති එතැන එතැනටගෙන් නිරුද්දයනවා තේසං උපසමෝසකෝ අන්න සාන්ත සුවයට පත්වෙනවා අන්නේ සත්‍ය දකින කෙන එතන තක්ෂණක සිතකක් නිරුද්ධවීමමත් දකින්නේ.ඒගේ ඔබ බලන්න සබ්බේ සංකාරා අනිච්චා සිර සිතුවිල අනිත යදා පන්ඥාය පස් ඇති යත නුවනින් දකින කෙන අති නිබ්බාන්ති දුකේ අන දුකයිම් මෙදනෙන ඒස මක්ගෝ විසුද්ධිය එකම මගය විසුද්ධයට තියන්නේඒ දකින කෙන මේ සිත්ත සත්‍ය දකින කෙන සිතම් මෙදන කෙන අන්නේ කෙනට නිවන් මග වෙනවා ඔබ දකින්න ඔබ එක් මොහොතක් ඔබ ක්ෂණව ඔබ ක්ෂණයක්ෂණයක් තුළ ඔබ දකින්නම එක සිතක් ඔබගේ මට්ටම ඔබගේ ස්වභාවේ ඒ කෙනාට කෙනාට වෙනස් වෙන්න පුළුවන් නමුත් බ දැන් ඔබට එන සබ්දයක් ඇහෙනවා දැන් ඔබට වරණයක් පේ නො දැ ඔට ගඳක් දැන නවා දැ මේ මොහොතේ ඔබේ සිත කොතනද එයයි සිතඒසත්‍ය දකින්න එ බාහිරනක් බාහිරට ගේ එහෙම දෙයක් අම්බිණ නෑ කිසික්ම මොහතක ඔබ සත්‍යය දකිනවා ඔබට මේ දර්ශනා ඔබෝදේ සිත හැදෙන ඔබ ඇටි දකින කෙනාට ඔහ දාර්නවා බාහිර දෙයක් නැති බව. ඔහු සිතිම් හදාගෙන දකින්නේ. සියලුම දේ සිතිම්මයි හදාගෙන හු බාහිර දකින්නේ. එමනක් ඔව මිදනව බාහිරාන්තේ බාහිර ලෝකයක් ඔහට අහමුම වෙන්න අන විනේය ලෝකය අභිද්‍ය දෝම නස්සාන සතර සති පට්ානි වඩන්නකිවේමයි. දැන් ඔබ ප්‍රතිපදාව සකසගන්න ඔබගේ සිත දකින්න. ඒ නේන සිත සත්‍යය දකින්න, ඒ සිතේ සත්‍යය දකිනකොට සත්‍යය වෙෙන නෑ ඔබ සිතම් මිදෙනවා ඔබ නිවන් මග ප්‍රවේශ වෙනවා. අපි සමතය වඩන්නේ අපි හිත විස්සරෙනකොටමට දකින්න බෑ. අපි විදර්ශනා නුවන වඩන්නේ. ඒ විදර්ශ විදුසුන් නුවනි අිනේ දකින්න උත්සාහ කරන්නේ වෙනමසියුම්තනයි. ඔබට. අනාපානා භාවනාවේවා සක්මම් භාවනාවේවා සතර ඉරිහවුවම ඔබ මේ දකින්න. ඒඒ තැන ඒ ඒැ ඒ සිත දකිනකොටම ඔබට දැනෙ ඒ සිත සත්්‍යයක් නෙමි. ඔබ අනිමිත්ත සමාධීයට ඔබට තිකින්ටික දෙනන්න ගනී ඔබ බාහිරත් ඇත්ත නොවුණු සිත් ඇත්ත නවුුණු තැනක බ සුං්‍යතාවත්වල සමාධයක් ඔබට හමුුවේ ඒ එක සතර ඉරිහවේම දෙැකෙයි. කිසිවක් නැතිවෙලා නෑ හැම දේ මේ විදියටම තියෙනවා. නමුත් ඔබ සියල්ලේ මිදිල බොම සාන්ත සුවහෙන් කටයුතු කරනවා. වෙනද වගේම කටයුතු කරනවා. ඔබට තියෙන්නේ සංකිතයනි පිතායි අවබෝධඥානයක් තියෙන්නේ. අනිත්තය වගේම ඔබත් කටයුතු කළට ඔබ අවබෝධය තුළ අනිත් ඇය කම්පනය වන තැන්ඟ ලබ කම්පනය වෙන්නේ ඇයිඒ අනිත්තයකම්පනය වෙන්නේ බාරිට ගේිය හිතක් තියෙන නිසා. ාහිරෙන් සැපදුක් වෙන නිසා ඔබට එවැනි සිතක් නෑ ඔබ ඒක නි සස්විතය සත්‍යය දකිනවා ඔබ අක්කම්පිතා හදවතක් ඔබට හිට්ටි ඔබට අවසානීතුරු වෙන්නේ කම්පනයේ නොවන ස්වභාවය දකින ඔබ ඒ උතුම් මුනිවරයානන් ඔබමයි සත්‍ය දැකලා සියල්ලෙන් මිදිලා ඔබ ඇත්තටම කිවොත් ඔබ බාහිරෙන් කිසිවක් ඔබට හමු නෝන තැන බොකට වචී සංකාර කාය සංකාර මනව සංකාර ඇතිවෙන් බර් දෙයක්තයෙන් ඕනි. ඒ දෙයක් තිබ්බොත් ඒක ඔබට පූජ කරල එ පු්ඥාපි සංකාර ඒක ඔබට මොහරි නර්කක් වුණොත් ්ඥාපි සංකාර ඒකට මීතතිය ගත්තවොත් අන්ඥාපි සංකාර සිලු සංස්කාර මෙතැනැති සමතය වෙනවා. අන්න සබ්බේ සංකාර සමතයකට ඔ යනවා. එකයි උද්‍යහබ්්‍යඥාන සිත ඇත්තිවෙන නැතිවෙන ට දකින ඥානේ යඥා බහිතු පට්ාඥානි මේ සිත ඇතිව නැතින සත්‍යය දකින තැන ඇතර බහිර සිත ඇතුළේ දෙයක් හම් නොවන තැන එ කෙනට ඇත්තටම භයඥානය බහිතු පට්ටානේ ම භීතයකට බයකට සිත ලෝ යනවා. හනි මේ පවතින්නේෑ මම කියල කෙනෙක්වත් බාහිර තම කිරූපෙත් දකින්නේ ඒකත්හරම්බ වෙන්නේ කෙනෙකුත් නැති වෙනවා අන මහා බයක් ඇතිවෙන අන බයහිතු පට්ා ඥානය ඔබට ඒෙනවා ිද ොනක් කියෙන හැගේීමේන ුතු කමතන් ඥානය ඇවෙනවා. අන්න පට සංකා ඥානය සැක්ක සංකා ඇතිතාක් ඔබට මිහෙක් නද්ද තකට මේ නැද්ද දිවවිලෝක නැද් ්‍රක්මලෝක නැද ාහිර ය සි දෙයක් ඔට නැති නැති තැනකට ඔබේ සිතේ යනවා. අන්න ඔබේ නවා සංකාර පේක්ෂා ඥානයට ආදිිනවනු පස්ස ඥානය ඔබ සියල්ලේ මාදී නෝොදැකිනවා. මේ සිත හටගන්න සිතේ ආදී නෝ දකිනවා. මේ හටගන්න සි සත්ත්‍යයක් නෙමේ කියල දකිනවා. ඔබේ සිතේ මෙිදෙනවා. මේ සිත මායාවදකිනෝ. බාහිරට එම දකොට හම්බිනනෑ හටග අට ගන්න සිතංඟො මදිනවා. අන ඔබට සංකාර උපේක්ෂ ඥානයේ නෝ. සංකාර උපේක්ෂ ඥානය තමයි ඒ සියලල් උපදීන අත්හැරන තැන ඒ නිවන් මකට ප්‍රේක්ෂණ තැන මාර්ග පලවලට හේතු වෙන තැන සංකර උපේක්ෂා ඥානය තියනෙ. එතන් ආන්තන් ඒතම් ප්‍රණීතන් යදිද සබබ සංකාරමතු සිු සංස්කාර සිතුවිල් සමතයවුුණු තැන සබ සංකාර සමතයක්. බපති පටිනිස්සක් ගෝ සියල උපදී මේ දක්වත් ඔබ අල්ලගෙනති පිච්ච සියලුද අතහරෙනවා. සබූති පටිනිිසගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානු අන්න නිබ්බිධාවට යනවා විරාගටයනවා නිරෝධට යන නිවනට යනවා. මේ නිබ්බිධාව මේ විරාගය අ සම්මුතිය තුළ කතා කරන එපාවීමක් නෙමි. මේ සිත සිතෙන් මිදන තැන මහාසාංච සුවයක්තේනවා. මෙ නිබිධාව තුළ සොයක්තේ නවා මේ නිබ්බිධාවතුල මේ විරාගෙ තුළ සුවයක්තේන. සිත ගිනිි ගන්නවා ඒ ගින්න නිවෙන තැන සොයක් තිේෙනවා. ඒක සුකයක්. ඒ සිතුවිලිලට දැන එකක් නෙමයි.ඒ සිතවිලිය අභිබභවාගේ තැනක මේ සාහන්ත සුවයක් ඔබට ලෝතුරු සුවය දැනෙනවා. අන ඒ ඔස්සේ ඔබ නිස්සන්න මග යනවා. නිබ්බිධන්ති විරාගන්ති, විරාගන්ති නිරෝධන්තිි මිදමි දයනවා එන එන සෑම සිතකම සත්‍යය දකිනවා. බ්බිධන්ති න්තති විරාගන්තති නිරෝධන්ති, නිරෝධන්ති පටිනිස්සගානු පස්සනාවට යොබ යන්නේ. නැවත සකස්වෙන් ඇති මේ සිතේ මිඳුණු තැන්ටම ඔබේ සිත ඥානය විසින් ඔබට යම්කිසි මේ අනගම් ප්‍රතිපදාවතු ලඔබට මොහතක් කියෙනවා කිසිවක් සකස් නෝන අන්නේ යයි පටිනිසගගානු පස්සේ, නැවත සකස් නොවන තැන ඒ අර්හත්වයට ප්‍රත්වන තැන. මේ අයි නිවන් මග. ින් දකින්න බධික රත සූත්‍රයේමක මනාකොට ඔබට පේන්න නවා මේ උත්තරවිතර ොද කලාල් මේ සුඥත්‍රයට පත්වන තැන. මෙත සිතුයි ආයතන වලින් මිදුරු තැනක් මෙසේ සබ්‍ය සංකාර සමතයට එන තැන මේ හැම සූත්‍රයකම කතා කරන්න මෙ තැන. මෙතනයි මාර්ගය උපදින තැන නාමුරූප පරිච්චේදය වෙන්නේ මෙතන බාහිරත් අභ්‍යන්තරය මිදිලා මහා සු්‍යතාවට එ ැන මෙතන දකින්න මේ මාර්ගය උපදින්නේ මෙතනයි. මෙතනයි ආරෂ්ටන්ක මාර්ගයේ සම්මා දිිට්ටිට ප්‍රවේශ වෙන්නේ ඒතා ඔබ බාහිර ඇත්ත කරගෙන එතා ඔබි මිත්‍ය දෘෂ්ටේ මෙ මෙතනින් ඔබ සම්මාදිිට්ටිට ප්‍රේස වෙනවා. අන සම්මා වායය සම්මා කම්මන් සම්මාජීව සම්මා සති සම්මා සමාධයට ඔබ එනවා. මේ මාර්ගයේ නිවන් මඟට අයි යන්නේ. ආරෂ්ඨංක මාර්ගයේ නිවන මඟයි පෙන්නන්නේ. එන මාර්ගය උපදින තැන සිතිවිලිවලින් නිඳුණු තැන. න්න මේ සිතුවිලි වලින්මි දුනු වභාවය තුළ ඒ සාන්තසුවේ දැනෙන ්‍රභාවය තුළ ඔබ සිතුවිලි නැත්තංකු මද තියෙන්නේ අන බුද්ධස්වභාවය දකිනවා අන ධර්මය දකින්නා බුදුන් දකිනවා සියල්ලම එකම තැනක කතාවක් එකම ඒකයින මක්ගෝ අයම් භික්කව එකම නිවන් මගක් අපි ඔබට පෙන්නෙනවා. ඔබ නිවනිින්ම සැනසීම ලබනවා. බොහෝ අයට මෙතන තාම හසු කරගන්න බැරුවඉවා. බොහෝ අඇය පැටලිලා වල්මත්වල එකක තැන්ගල හිරවෙලා ඉන්නවා. සමාරයකක් දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරුපයට ඇබ්බැ වෙලා ඉන්නවා. ඔවු මේ සියල්ලම අතැහරලා නිස්සරණ මගගේල්ල මේ සියල්ලමත්ත මිඳුණු තැනකතියෙන නිවන් මගවුට හමු වෙලානෑ. අපි දකිනවා. අපි ඔවුන්ටත් කරනා කරනවා. අබොහම උපේක්ෂාවෙන් බලා සිටිනවා. ඔ කොහේ කොච්චර කහොම මොනව කළත් ඔබ කවදා හෝ මෙත නිින්ම තමයි නිවනින් සැනසීම ලබන්නේ කියෙරා අපි දන්නවා. ඒ එසේ මයි. අපට ප්‍රත්‍යක් ෂැකිව ඒකයි මේ ධර්මය ඔබට ප්‍රත්්‍යයක්ෂේවෙයි දවසක. ඔබට මේ තැන හමුුව ඒයි මේ අයි මාර්ග මාග්‍ය උපදින්න ඕනිි. එකතුළ ඔබ එනෙන නිමිති ඔබ එනෙෙන සිත හැම සිතකො මිදෙනවා. අ්‍ය තැන. ඔබට සාන්ත සුවට පත්වෙන තැන. ඔබ න සිතිම්මිදන තැන ඒ සුංඥතාවය තුළ අනිමිත්්‍ය සමාධය තුළ ඔබ කෙසිියලු කෙලෙශ්‍ය වී ගෙනයනවා. ඔ ප්‍රතිපදාව සකස් කරගන්න දැන් ඔබ දක්කිනවා බද්ධය කරදන සුරත්‍රය තුළ පෙන්නන්නේ මේ ප්‍රතිපදාව තුළ හම්මුවන ඒ සු්ඥ සමාධියයි ඒ අනිමිත්ත සු්ඥත අප්‍රණීත සමාධියයි අරහත්ත සමාධියයි ඒ ආයවරුන්ගේ හුද්ද කලාවයි. යි ඒකෝ ප්‍රත්නයක් වෙන්නේ බද්ධක රත්නයක් වෙන්නේ ඒ අයි උත්තර ීතර හුද කලාව සිතේ ගින්නෙන් මිඳනු තැනැයි එය හැමුවන්නේ එහෙමනම් දකින්න නුවනැත් තෝම දකිත් කියන වගේ ඇස්සඇත්තෝම දකිත් වගේ මේ දකින්නාට මහා ඥානයක් පහළ වෙනවා අතර මහා ප්‍රඥාකින් මේ දකිින් චක්කුන් උදපාදි ප්‍රඥා උදපාදි විද්‍ය උදපාති ආලෝකු උදපාති ඔබට ත්තේ නුවන ඥානය භාලවය වන්නවා. ඔබටත්තේ නිවනිින්ම සැනසීම ලබන්න හේතුවෙන්න ඕන හැමෝටම මේ අවස්ථාව තිය නවා මේ සත්‍යය ධර්මය බොට ඇහෙනවා. වීධාකාර මේ නිවන් මගේ කියලා බොහෝ ඇය දේශනා කරනවා අපිට ඇහෙනවා. මේ අනිතේ දකින්න මේකෙ දකින්න කියලා බාහිරය අල්ලගෙන කවදාවත් කෙනෙ කිසි කෙනෙක්ට නිවන් දකින්න හම්බෙන නෑ. අජත බහිද්්‍ය අන්ත දෙක දැකලා මේ මිදුුණු තැන මේ බද්ධක රත්න සූත්‍රය මේ පෙන්න්නන තැන එම නැත්නම් ඔබ මජ්‍යයේ සූත්‍රය හැම තැනව මේ දේපෙන්න්න නෝ. මේ අයි නිවන් මඟ. නිියෝනිින්ම සැනසීම ලබන් ඔබටත් මේ සත්‍ය ධර්මය ඇහෙන මොහොතේ හැකයාවලබෙන තෙරුවන් සරණයි. ස බද්ධයකරත්න සූත්‍රයේ මජ්ජිමනිකාය පළවෙනි කොටසේ තුන්සිේ අනු අට වෙන පිටේ බුද්ධ ජන්ත්‍රපිටක බද්ධක රත්න උත්තරීතර හොද කලාා මෙතනදී අපි ඔබට යමක් මුලම කියන්න ඕනි මේ බද්ධයකරත්න සූත්‍රයේ පෙන්නන කාරණාව ඒව නැත්තම් උත්තරී තර හොද කලාව, කුමක්ත මේ හොද කලාව. අපේ හිත,